රටේ තියෙන අර්බුදකාරී තත්ත්වයත් එක්කම වෙනකොට අංශ ගණනාවක්ම බිඳ වැටීමකට ලක් වෙලා. ඒ අතිනුත් සෞඛ්‍ය අංශ විශේෂයි. ඉන්ධන අර්බුදයේ මැද සෞඛ්‍ය අංශ උන් මොහොන පාන කරදර දුක් කන්දරාවල් ගැන මොහොන පොතේ විවිධ සටහන් පළ කරනවා. සෞඛ්‍ය අංශ වලට අකාරුණික වෙන මිනිස්සු ගැන අපිට ඉඳ හිට ඕ අහන්න ලැබෙනවා. මේ තියෙන හේදියක් ඇගේ අත්දැකීම් ගැන කියමන් ලියු සංවේදී සටහනක්. චතු මිස්සේ කෙදරින් කෝල් එකක්. පස්ස ගන්නම් කියන සරණ මහත්තයාගේ අම්මට අමාරුයි කියලා කෝල් කළේ දැන් පැය දෙක තුනකට කලින්. වාටුවේ වැඩ වැඩි. ඇඩ්මිෂන් ඔයි ඩ්‍රග්ස් දෙන ඒවයි අනෙක් සේරමස්සේ ප්‍රෙග්නන්ට් මිස්සෙල දෙන්නවයි අලුතින් පත්තිම් මරන් ආපු පොඩි කෙල්ලවයි දාලා පැනල යන්න බැරි කමට මම ඔන්නට නැන්දම්මට සෑහෙන අස්සනි පෙන් බව මාත් දැනන්න උනා. අද නැති වෙන්න ඕනත් පුළුවන් බව මම දැනන්න උනා. එකටම ඔෆ් වෙලා යන හේතන් සේරම වැඩ හොස්මට දෙකට ඇදලා දෙම්මේ නයිට් එකේ මහන්සිය පැත්තකට දාලයි. මිස්ස යන්න ජයලක්ෂ්මිට අමාරුයි වගේ. චේන්ජ් කරන්න යන අතට ගත්ත බෑග් එක පැත්තකට විසි කරලා ආපහු වාටුවට දිව්වා. ජයලක්ෂ්මි අමාරුවෙන් හොස්ම දිනවා. මම මොබයිල් එකෙන්ම ඩොක්ටර්ට කෝල් කරා. ඩොක්ටර් ජයයට අමාරුයි. මම ටක් ගාලේ එන්නම් මිස්. එනකල් මැනේජ් කරගන්න පොඩ්ඩක්. අලුත් ළමයවත් ඇදන් රූම් එකට දිව්වේ ඉමර්ජන්සි ට්‍රොලිය ගේන්න. යනකොට ප්‍රෙග්නන්ට් මිස් ඒක ඇදන් එනවා. ඒ වෙලේ අන්තිමට ෆෝන් එක රින් වෙන සතේ හුණට හිතන්නවත් වෙලාවක් මට තිබ්බේ නෑ. දඩි පිටි කාලා ජයයට කරන්න ඕනි දේවල් කළා. ඩොක්ටර්ට පුළුවන් ඉක්මනින් ආපු නිසා ජයගේ වෙලාවත් හොඳ උන නිසා අඩු පහසුකම් යටතේ උනත් අපි ජයගේ ජීවිතේ රැකගත්තා. මෙඩිකල් වෝඩ් තාමු මිස්. ආපහු ඇරෙස්ට් වුණත් එහෙම පටිපට කාලා ඩොකියුමන්ට් රෙඩි කරලා ලෙඩාව ට්‍රොලියකට දාලා අලුත් නංගේ ස්වර්ණයි එක්ක ලෙඩාව ට්‍රාන්ස්ෆර් කළා. ජය හුස්ම ගන්නවා. හිතට දැනුනේ පුදුම සහනයක්. වෙලාව 2:20යි. මම ෆෝන් එක කරන් බලද්දි මිස් කෝල් 16යි. චේන්ජ් කරන්න යන ගමන්ම හස්බන්ඩ් කෝල් කළා. අයියේ කොහෙද තමුස මෙච්චර වෙලා හිටියේ? අනේ අයියේ මට කියන්න කී දේ ඉවර කරන්න එයා ඉඩ දුන්නේ. තමුස ඉන්න තැනකම ඉන්නවා මගේ අම්මා මට නැති වුණා. එහා පැත්තේ නැහුනේ හෙන ගහන වගේ කටහඬක්. ෆෝන් එක කට් වුණා. මගේ කකුල් පණ නැති වුණා. එයාට මාව ඕනෙම වෙලාවෙවත් මට ඉන්න බැරි වුණා කියන වරදකාරී හැඟීමෙන් මගේ හිත රිදුම් දෙන්න ගත්තා. මගේ හැම දෙයකදීම මගේ ළඟම ඔන්න සතුට දුක බෙදාගත්තු ඒ හිතට තිබ්බ එකම සැනසීමත් ඕනෙම වෙලාවෙ මගෙන් නැති වුණා. ට්‍රැෆික් එකේ හිර වෙලා මම ගියේ කෙලින්ම මල් ශාලාවට. ඒ එස් බිමට බර වෙලා අයියේ අනේ මට කොත්ත ගැහුණා. කමක් නෑ නංගා. ඒ වචන මගේ හිත පස්සාරු කළා. අපේ ජීවිතේ හරිම කටුකයි. හුස්ම ගන්නවත් වෙලාවක් නැති. තමන්ගේ කම අමතක කරලා බැඳීම් වලට අවම වටිනාකමක් දීලා ඩියුටි වෙලාවට වැඩි වෙලාවකුත් අනිකුත් ජීවිත වෙනුවෙන් මෑය කරන හෙදියකගේ හිනාවක් නැති මූණට මෝස්තලයි කියලා බනින්න එපා. අපි වාටුවේ දුවදුව වැඩ කරන්නේ තාහක් ප්‍රශ්න හිතේ තියන් වෙන්න පුළුවන්. මැෂින් වගේ වැඩ කළාට අපිත් ඇටලේ මස් වලින් හැදිච්ච මිනිස්සු. ඒ ගැනත් පොඩ්ඩක් හිතන්න. පොඩි පොඩි දෙයටත් බනින්න කලින් ඒ ගැන අනිවාර්යෙන් හිතන්න. ඒ සටහන ඇතුලේ බොහෝ තේරුමක් තියෙනවා. ලොකු කතාවක් ඒ සටහන ඇතුලේ ගැබ් වෙලා තියෙනවා. හෙදියෝ කියලා කියන්නේ රෝගීන්ගේ ජීවිත වෙනුවෙන් ලොකු මෙහෙවරක් කරන පිරිසක්. රෝගීන්ගේ ජීවිත බේරාගන්නේ දිවාරය නොබලා වෙහෙස මහන්සියේ කටයුතු කරන පිරිසක්. වැටුපට එහා ලොකු මෙහෙවරක් කරන පිරිසක්. ඒ මෙහෙවර අතරතුරදී ඔවුන්ට ඔවුන්ගේ ජීවිතයේ බොහෝ දේවල් වලට ඊඩ කඩවෙන් කරන්න ලැබෙන අවස්ථාව ඉතාම අල්පයි. හදිස්සි ලෙඩෙක් පැමිණියොත් ඩියුටි ඔෆ් වෙන වෙලාව කියලා නෑ. ඔවුන්ට ඔවුන්ගේ යුතුකම් ඉටු කරන්න වෙනවා. එතකොට තමන්ගේ ගෙදර හදිස්සි අවශ්‍යතාවයක් වුණත් යන්න වෙන ඉඩකඩ ඔවුන්ට අඩු වෙනවා. ඉතින් ඔවුන්ට ඊට පස්සේ මොහොන දෙන්න වෙන්නේ ඒ තමත් අසීරු සහගත තත්වයකට. මේ හෙදිය මොහොන දුන්නේ තන්නේ වගේ තත්වයකට. ඒ වගේ වචන පෙළක් සමන්ගේ සැමියගේ කටින් අහන්න වුණාට පස්සේ කොයිතරම් හිතට වේදනාවක් දැනෙනවද? තමන් වෙනුවෙන් හැම මොහොතකම ළඟ ඉන්න සැමියගේ වේදනාවකදී තමන්ට ළඟින් ඉන්න බැරි වුණාම ඒ වේදනාව වචන කරන්න අමාරුයි. ඉතින් මේ වගේ ප්‍රශ්න බොහොමයකට අපේ හෙද හෙදිය මොහොන දෙනවා. ඉතින් කිසිම වෙලාවක එයාලට බනින්න එපා. මොකද එයාලත් අපි වගේම මිනිස්සු. එයාලටත් ප්‍රශ්න තියෙනවා. එයාලටත් ගැටලු තියෙනවා. ඒ හැමදේම හිතේ දරාගෙන ඔයාල වෙනුවෙන් එයාල ලොකු සේවයක් කරනවා. ඉතින් ඕනේ කරන සේවයට අපි හදවතින්ම ස්තුතිවන්ත වෙනවා වගේම අපි හදවතින්ම අපේ ගෞරවය පුද කරනවා. ඉතින් මේ වීඩියෝවෙන් ඔබ යමක් දැනගත්ත නම් වීඩියෝ එකටත් ලයික් එකක් දාලා ඔයාලගේ වටිනා අදහස් පහතින් කමෙන්ටුවක් එක් කරන්න අමතක කරන්න එපා. දිගටම රැඳී සිටින්න ලංකාවේ අපිත් සමගින්ම.
දිනපතා අලුත් පුවත් නරඹන්න පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එපුවොත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.